अदर नियमित सप्त प्रकरण देशनावापी मेतकिन आरंभ करमु तुन्वाने पीठें सील देवी देवताओं नासिलाट पिंग अनुमोदन करगण हेमोटम वहा वहा धर्म ज्ञान लभे वाय प्रार्थना करमें अपि आरंभ करमु सप्त प्रकरण अनितक मम मुनि प्रकाश कर आकारेट सप्त प्रकरणयात इरिदाम उत्साह करनवा सीलुम आयट प्रश्न साकच्छा करन्नत सप्त प्रकरण करल इवर करन्नत देखम इरिदाम करान्न बलनवा तुन्वानि पिहिटे हरि अपि विशेषयेन मम नोनलागे अतट अपे अमित नोना एव्वा पट्टाने सटहन अनितक नोनलाट एवलति अपे नोन कौरु हर इल्लुवा केलेस 1500 कौरु हर इदा रिक्वेस्ट या करा केलेस 1500 सटहन मां हिताने ओ कट्टियट एव्वा एक ओ कट्टिय लग अति दैन केले 1500 ओ हदन हदन हैटी हदन हैटी विसर तियनवा विभांगे विभांगे विसर तियनवा नौनला विभांगे बालान्ना विभांगे तियना विभांगे 836 इंदला छेद एक का द्विक त्रिक चतुष्क पांचक कियला दिगटोम दशक दाक्वा तीयनो छेद ए दशक पासे मातृका किला 846 वेनी छेदे तीयनो एके सट देखा कु मिथ्या दृष्टिय वितर गण ए टिक एकतु कराम 755 के ए 755 उत्पन्न अनुत्पन्न देखें वैडी कराम 1510 केलेस 1500 केला अपे रेणुकाणे हामुद्रुवांगे पोतक तीनवा में एकट अरगत धर्म मेन्न गत्त आकार एक इत वेलिय केवन हबे मेक मेके राष्ट्र उत्तर अविल तीनो अभिधर्म अवसानेट बोहो कोटसा एकें देखें तुनें हुंदटोम अविल तीनो एक निसा मां हितान्ने ओ कट्टियट एकक नै मेकले 1500 वितरक समहर विट एदमाई कियला मां कियन्ने नै एक मट एच्चर स्त्रियक नै मे मे गैन अरे इल्लु निसा पहदिलि करपु निसा नोन केनेक एकट अनुग्रहयट एव्वे ईलंगट दैन कियन्न सप्त प्रकरणयेन विभांगयै मे मे धम्मसंगणीयै विभांगयै केरुणा धम्म संगणीये विशेष नोनलाट तियनवा मम मं हितान्ने विजयरत्न नोना ळंगट अति वेति अमित नोना ळंग मं हितनवा अतिद नैतद मट शुअर नहै प्रेमसिरि महत्या पेरिस महत्या ळंग शरणक महत्या ळंग मे विभा मे मे धम्म संगणीये बेदेन क्रमयक् तीनों चार्ट का तीनों एक उड़वे तीनों ना टक्कर ओन उत्तर एक तीन न पुलवा इस साठाना स्केच का उड़वे तीनों वाला ओन उत्तर एक तीन न पुलवा मुनु दाम्मा सांगनियम ओन पैतक का हरवला उत्तर लिया न पुलवा एक नैतिक के ने इन्न वाद සර් මම පද්මිනි සර් මේ තිරුවන් සරණයි මේ මගි ළඟ නෑ සර් ඒක chart එක අන්න හරි එහෙම කියන්න ඕන නෝනට මම හෙවන්නා නෝනට හෙවන්නා මේ සරණයි මෙන්න මේ මේකයි මේක පොතේමයි පොතේ පොතේම නෝනා මාර්ගේ ගාවත් නෑ සර් ඒක අපේ අපේ මහවැව නෝන නේද ඔව් සර් ඔව් අනේ බුදු රත්තරන් මේ මේක එහෙනම් මහවණෝණයි මම දෙන්නට
මේකේ ක්‍රමය මේක මේ පොතේම අලව ගන්න පොතේ අලව ගන්න මෙන්න ඒක තියෙන ආකාරය මම මේකෙන් බලන්න කරුණා කරලා පේන්නේ නැතුව ඇති මං හිතන්නේ පේන්නේ නෑ නේද පැහැදිලි මදි සර් ඒක පේනවා අඩු මේක තමයි පැහැදිලි මදි ඒක හරි මම අපේ මේ විජයරත්න නෝනටයි මහවැණ නෝනටයි දෙකටම දෙන්නටම මේක මේ තැපෑලට දාන්නම් මේක මේක ඔළුවේ තියාගන්න මේක කිසි අමාරුවක් නැහැ මුළු ධම්ම සංගණියේම ඕන පැත්තකට හරවලා උත්තර ලියන්න පුළුවන් හැබැයි තවත් පොඩි කාරණයක් ධම්ම සංගණිය දැන් මම මේ දැන් මේකේ ධම්ම සංගණියේ දැන් මෙතන මොකක්වත් කවුරුවක්වත් දන්නේ නිර්දේශයේ උද්දේශයේ නිර්දේශයේ තියෙන විභාග නානත් අපරදීපණ තිරුවන් සරණයි ඒක එතකොට දැන් මේ අර මේ ඔය සටහන මේ අපේ අමිතන ඕනට යවුවනම් ඕන කෙනෙකුට වුණත් ගන්න පුළුවන් ඉස්ස මේ WhatsApp group එකට දාන්න කියලා එතුමිය දුන්නා මේක ෆොටෝකෝපි කරලා යන්න මේ WhatsApp වැඩක් වැඩ හොඳයි දැන් කවුරුවක්වත් WhatsApp පාවිච්චි කරන්නේ නැහැ ඒක hard copy කරලා ගන්නෙත් නැහැ මොකක්වත් නැහැ බලන්න නෑ අපි පාවිච්චි කරන ඒව ඊ අපිට දවසම පව එක නැහැ නමුත් රෑ 8ට විතර පව එක ආවේ ඊට පස්සේ බැලුවා බලන්න අසේ වෙලයි දැන් බලන්න දැන් මේකේ අපරදීපන පදස්ස ධූඩිකරණය එහෙම නැත්නම් පදස්සව ධම්ම සංගණියේ පදස්සව විග්‍රහ කරන්න එක්ක නැත්නම් ධූඩිකරණය ධම්ම සංගණියේ ධූඩිකරණය දැක්වෙන්නේ කොයි ආකාරයෙන්ද කොයි විදියෙන්ද කෙසේද විග්‍රහ කරන්න කිව්වොත් නෝනලා කල්පනා කරලා ගන්න ඕන එහෙනම් තේරුම් ගන්න ප්‍රශ්න එතකොට ධම්ම සංගණයේ කොයිබද මේ ධූඩිකරණය තියෙන්නේ කොයිබද පදස්ත තියෙන්නේ කියන එකට උත්තරේ කාටවත් දැන් දෙන්න බෑ ඔන්න 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 ප්‍රශ්න ඒ වගේ මේ ඉතාම චූටි කවුරුවක්ව ගණන් නොගන්න මේ ඔය කට්ටිය විශාරද මේ ප්‍රශ්න නැවත කියන්න සර් ධම්ම සංගණයේ පදස්ස සහ ධූඩිකරණය විග්‍රහ කරන්න එහෙම නැත්නම් ධම්ම සංගණයේ පදස්ස සහ ධූඩිකරණය ප්‍රමාණවත් විස්තරයක් ඉදිරිපත් කරන්න එතකොට මොකද කරන්නේ ඔන්න අන්න කිසි කෙනෙකුට උත්තර ලියා ගන්න බෑ මේ උත්තරේ කාටවත් කියා ගන්න බෑ දැනුත් බෑ ඔන්න උත්තර මෙන්න මේක දිහා බැලුවම කොයි මෙද තියෙන්නේ කොහෙන්ද ගන්නෙ කොයි මෙද තියෙන්නේ කියලා ටකස් ගන්න තේරෙනවා මං හරේ මේ දුවපනේ විදින්න ඕන නෑ දැන් ඔය මහවණ ඕන ළඟට එහෙම මේ ටැබ් එක එහෙම තියෙනවා ටක් ගාලා බොත්තම තද කරලා ටකස් ගාලා මෙන්න අහවල් තමයි තියෙන්නේ කියලා උත්තරේ දුන්නු මෙන්න එහෙනම් මේක මම විජේරත්න නෝනටයි මහවණ නෝනටයි එවනවා හරි ඊළඟට කරුණා කළා එන්න කතා ධාතු කතා ප්‍රකරණයේ මං හිතන්නේ අඩුපාඩු තියෙනව කරුණා කළා කියන්න ධාතු කතා ප්‍රකරණයේ අඩුපාඩු තියෙනව කියන්න ඒ මොකද ඒකත් කරලා කරන්න හරි මොනව හරි තියෙන දේවල් අපි ග්‍රහණය කරගන්න එපායි ඥාන 10 දන්නෝනේ නෝනා
ඥාන 10 ගැන ඔය 10යි 77යි ඕක කියන්න බැරිය. ධම්මහදය. එතෙන්දි ධම්මහදය වශයෙන් විස්තර කරනකොට අපි විස්තර කරනකොට විභාගයේ ධම්මහදය මුලින්ම ස්කන්ධ ආයතන ධාතු සත්‍ය ඉන්ද්‍රිය හේතු ආහාර ස්පර්ශ වේදනා සංඥා චේතනා චිත්ත 12යි. 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 පැහැදිලි වෙන්න ඕන මේව ටට්ටක් ගාලා එක හුස්මට ස්කන්ධ ආයතන ධාතු සත්‍ය ස්කන්ධ ආයතන ධාතු මතක තියාගන්න නිබ්බාන නැහැ සත්‍ය කියලායි එන්නේ ඉන්ද්‍රිය හේතු ආහාර ස්පර්ශ වේදනා සංඥා චේතනා චිත්ත ඔන්න කරුණු 12යි එතකොට ඒක එක එතෙන්දී මේ විස්තර මේකේ කල්පනාවෙන් විස්තර කරගන්නුන කාම ධාතුව රූප ධාතුව අරූප ධාතුව කොයි විදියටද මේ වෙන්නේ දැන් 1034 1034 කාම ධාතු ස්කන්ධයෝ කොතෙක්ද ආයතනෝ කොතෙක්ද ධාතු කොතෙක්ද සත්‍යෝ කොතෙක්ද ඉන්ද්‍රියෝ කොතෙක්ද හේතු කොතෙක්ද සංඥා චේතනා චිත්ත අර දවහම නේද මෙතෙන්ට ආවේ එච්චරයි 1034 ඔය බලන්න එතකොට පැහැදිලි වෙන්න ඕන අර දෝහයෙන් පිට පනින්නේ නැහැ එමෝ කාම ධාතුව විතරයි ඒක සම්පූර්ණ කරන්න පුළුවන්. එතකොට කාම ධාතුවේ ස්කන්ධ ගැන කියන අමුත්තක් කියන දෙයක් නැහැ. කාම ධාතුවේ පංචස්කන්ධය කියන්න දෙයක් නැහැ. කාම ධාතුවේ ද්වාදස ආයතනෝ කියන්න දෙයක් නැහැ. එතකොට කාම ධාතුවේ අටලොස් ධාතුව කියන්න දෙයක් නැහැ. ඔය කටියට පැහැදිලි. එතකොට මෙතන මෙහෙම තියෙනවා. විස්තර කරනවා කාම ධාතුවේ සප්ත වේදනා, සප්ත ස්පර්ශ, නව හේතු හේතු කාම ධාතුවේ නව හේතු එතකොට අව්‍යාකුත හේතු තුන එකහු කරාම නමයයි කුසල හේතු අකුසල හේතු අව්‍යාකුත තුන එකහු කරාම නමයයි ඒව පටපට ගාලා හදා ගන්න පුළුවන් සප්ත සංඥා එතකොට අමාරු නෑ කාම ධාතුවේ සප්ත වේදනා ඒව අමාරු කාම ධාතුවේ සප්ත චිත්ත අමාරු වෙන්න අවශ්‍ය දෙයක් නැහැ මනෝ ධාතු මනෝ විඥාන ධාතු චක්කු සෝත ගාන ආදී දිවල් විඥාන වශයෙන් කියනවා ඊට පස්සේ මනෝ ධාතු මනෝ විඤ්ඤාණ ධාතු. එතකොට රූප ධාතුයේ ස්කන්ධ. රූප ධාතුයේ මේවා අමුතුවෙන් පැහැදිලි කරගන්න ඕන තුන්වන්නේ පිටේ. රූප ධාතුයේ ආයතනය. ආයතන කෙතෙකට සත්‍ය, ඉන්ද්‍රිය කොතෙක්ද චිත්තය කොතෙක්ද. රූප ධාතුයේ ස්කන්ධ පහම තියෙනවා. ආයතන 6ක. ධාතු 9ක. හරිද? සත්‍ය 3ක. ඉන්ද්‍රිය 2ක 14ක්. හේතු 8ක් ආහාර 3ක් ස්පර්ශ 4ක් වේදනා 4ක් සංඥා 4ක් චේතනා 4ක් සිත 4ක් දැන් ඕන මෙතන මේක කල්පනාවට අරගෙන මේක එක කාම ධාතුව ගලපඬ කාම ධාතුව ගලපඬ එහෙම ඉගෙන ගන්න ඕන කාම ධාතුව හරව ගන්න 1000ක් මෙතන ස්කන්ධය කොටෙක්ද ආයතන කාම ධාතුව ස්කන්ධ පහයි ආයතන 12ක් කිව්වා ආයතන ආය දැන් බලන්න ආයතන 6ක අන්න 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 ඉවත් කරන මේ විතර 1035 1034යි එකට කියවන්න එතකොට ධාතු 9ක එතකොට පැහැදිලි කරගන්න අතන කිව්වා කාම ධාතුවේ අටලොස් ධාතු තියෙනවා කාම ධාතුවේ රූප ධාතුවේ ධාතු 9ක මොනවද අඩුනේ මොනවද ඇතරුනේ ඇයි අඩුවෙන්නේ ඇයි ඇතරෙන්නේ සත්‍ය තුනක මෙන්න උත්තර කරන ආකාරය එහෙනම් මේ ගැළපීමත් එක්ක දැන් කාම ධාතුව අපිට තේරෙනවා කාම ධාතුව අපිට පැහැදිලි කාම ධාතුවේ අපි ඉන්නවා අපිට තියෙන ඒවයි වලින් රූප ධාතුවට ගිය පුද්ගලයාට මෙන්න මේ 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 කයලි බෑලි නැහැ මේ අංගෝපාංග නැහැ එහෙනම් ඒකත් එක්ක තියෙන අනිකුත් දේවල් උපදින මෙන්න කියවන ක්‍රමය දැන් ඔය කට්ටිය මේක පොත කියන ඉදිරිය ගල 1034 කිව්වා ඊට පස්සේ 1025 කිව්වා 1035 කියනකොට 1034 තිබුණ එකත් එක ගලපන්නේ නැහැ බුදු නෝනා සතරම් මහත්තයා අනිවාර්යයෙන්ම දෙක එකට තියාගෙන මම කියලා තියෙනවා නව කතා වගේ මේ පොත් කියවන්න බෑ සර් තෙරුවන් සරණයි සර් සර් මෙතන අපි මේ කාම ධාතුවත් රූප ධාතුවත් කියන දෙක දෙපැත්තට බෙදාගෙන ඒකේ තියෙන ඒ
අඩංගු වෙන කරුණු ටික වෙන වෙනම ගලපගත්ත නම් හරි නේද සර්? ගලපගන්න අන්න හරි. අන්න හරි. එතකොට මේ 1034 දිහා බලාගෙන 1034 සටහන් කර ගන්න ඕන එකුණා. එතකොට රූප ධාතුව 1035 සටහන් කර ගන්නවා. දෙකේ තියෙන වෙනස්කම හිතිනුත් අතිනුත් දෙකෙන්ම එකටම ග්‍රහණය කරන්න එතකොට Tamanට තේරෙනෝ ඇයි මෙහෙම උනේ රූප ධාතුවේ මොනවද නැත්තේ රූප ධාතුවේ ලිංග ආදී දේවල් නැහැ මුත ශබ්දේ නැහැ ආහාර ශබ්දේ නැහැ මෙන්න මේක නිසා නේද මේ ටික මෙතන මේ මිනිසුන්ට නැති උනේ කියලා හොඳටම අවබෝධ වෙනවා ඒක නිසා ඒක විශේෂයෙන්ම කල්පනාවට ගන්න ඊට පස්සේ 1036 දී අරූප ධාතු ස්කන්ධ කොටද චිත්තය කොටද බලන්න කල්පනාවට ගන්න ඕන එතකොට 1020ත් එක්ක මෙතකොට අරූප ධාතුවේ ස්කන්ධ හතරයි බාණ ස්කන්ධ පහක් නැහැ ආයතන දෙකයි ආහා බලන්න ආයතන ධම්ම ආයතන පැහැදිලි කර ගන්න ඕන එතකොට මනෝ විඤ්ඤාණ ධාතුවයි ධම්ම ආයතනයි එතකොට ආන්සරි මන ආයතනයයි ධම්ම මන ආයතනයයි ධම්ම ආයතනයයි මන ආයතනයයි ධම්ම ආයතනයයි ධාතු දෙකයි සත්‍ය තුනයි ඉන්ද්‍රිය 11 4 ඒ තවත් තුනක් හතරක් අඩු වෙලා හේතු 8යි ආහාර 3යි ස්පර්ශ දැන් එතකොට මෙතන තියෙන ප්‍රමාණය මෙතනට ගියේ මොකද්ද මෙතන තිබුණු රූප සම්පූර්ණයෙන්ම ඉවත් වුණා මෙතන ඒක නිසා මේ වෙනස්කම් ඇති වුණා එහෙනම් කරුණාකරලා මේක මේ තුන වෙන් කළම ලියන්න කඩදාසියක ලියා ගන්න මේ පොත් තියාගෙන බලන්න බල බල පොත පැත්තකින් තියන්න යන්න එපා ලියලම තමන් අනිත් එක විශේෂ මම කරුණාවෙන් ඉල්ලනවා ප්‍රේමසිරි මහත්මයා සිරණක මහත්මයා ඉන්නවා මං හිතන්නේ සිරණක මහත්මයා ඉන්නවද ඊට පස්සේ අමිතන ඕනා මහවැවන ඕනා කරුණාවෙන් වැඩි උත්සාහයක් වැඩි දායකත්වයක් දරන්න ඕන ඕ කට්ටිය වැඩි උත්සාහයක් වැඩි දායකත්වයක් දරන්න ඕන හේතුව අපේ කාලය අවසාන වේගණ යන්නේ ඒ නිසා ඕ කට්ටිය ඊට වඩා ලොකු උත්සාහයක් දායකත්වයක් දරන්න තුන්වන්නේ පිහිටෙන් මේ ඊට පස්සේ අපරාන්තේ අපරාපරිය ඒක විස්තර කරන ආකාරය ඊට පස්සේ තියෙනවා පංචස්කන්ධ භූමිය කොටේ කාම ධාතු පරියපන්න ආදී වශයෙන් විස්තර කරනවා ඊට පස්සේ පංචස්කන්ධය ඇතුළේ කොටේ රූප පරියපන්න වේද ඒවා විස්තර කරනවා ඊට පස්සේ අනිත් එක පංචස් 1040 කාම ධාතු උත්පත්ති ක්ෂණේ 1042 ඒක වැදගත් 1042 කාම ධාතු උත්පත්ති ක්ෂණේ 42 කාම ධාතු උත්පත්ති ක්ෂණේ ඕක ඒකත් වැදගත් දැන් බලන්න කරුණා කරලා පැහැදිලි වෙන ආකාරය ශබ්දේ විතරක් නැතිව ශබ්දේ විතරයි අඩුපාඩු වෙන්නේ මොකද උපදින කිසි සත්වයකට මොනම සත්වයකට අකත් ශබ්දය උත්පත්ති ක්ෂණේ නැහැ ඊට පස්සෙ තමයි ශබ්දය ඇති වෙන්නේ තහන් මේ 1042 ඉඳලා ආපහු අර වගේම 1044 ඒ උත්පත්ති ක්ෂණය ඊට පස්සේ කාම ධාතුව ගැන විස්තර කරනවා ඊට පස්සේ රූප ධාතුව ගැන විස්තර කරනවා ඊට පස්සේ අරූප ධාතුව ගැන විස්තර කරනවා එක එක ඡේද දිගින් දිගටම අසඤ්ඤ තත්වයේ සත්වය විස්තර කරනවා රූප ධාතුවේ උපදන ඇසිල්ලේ කවර තුන් ඊට 15 වෙන ආකාරය 1054 53 ඒව සේරම එකක් නැරව විස්තර කරනවා නෝනා කඩදාසියක ලියා ගන්න අනිත් රූප ධාතුවේ දෙවියන්ට රූප ධාතු අරූප ධාතු කිසි කෙනෙකු ඒ රූප ධාතුවේ විශේෂයෙන්ම දෙවියෝ වගේ කට්ටියට කාම ධාතු වුණත් දෙවියෝ වගේ කට්ටියට මම සරණයි ඔව් ස්කන්ධ සර් අර 1044 ඉඳලා ඔව් 1047 දක්වා සර් අර ඒක ගොඩක් වැදගත් වෙනවා අර උත්පත්ති ක්ෂණයේදී ඇති වෙන ඕන්න හරි උත්පත්ති ක්ෂණය ආයතන පිළිබඳව මේ හැම එකක්ම ධාතු
ඉන්ද්‍රියන් මේ ටික ඔක්කොම සර් ඒ උත්පත්ති ක්ෂණේ සියලට කවර සත්‍යයක් පහළ වේද දුක්ඛ සත්‍යයයි කාම ධාතු උත්පත්ති ක්ෂණේ සියලට මේ එක් එක් සත්‍ය පහළ වේ එතකොට 1700 කාම ධාතු උත්පත්ති ක්ෂණේ කවරේ කට තුදුසින්දිව පහළ වේද ඒ සේරම උත්පත්ති ක්ෂණය අනිත් එක දෙවියන්ට විශේෂයෙන් මතක දැන 1045 උත්පත්ති ක්ෂණේ කවරේ කට 11 ධාතු පහළ වේද ඒක ඊට පස්සේ කාම ධාතු උත්පත්ති ක්ෂණේ කවරට 11 ධාතු කාම ධාතුයේ උත්පත්ති ක්ෂණේ සියල්ලට කවර පංචස්කන්ධය පහළ වෙද්ද ඒ විස්තර හේතුව දෙවියන්ට සර් ඇත්තටම සර් දැන් මේ උත්පත්ති වාරය මේ ගොඩක් වැදගත් වෙනවා නේද සර් යමකේ උත්පාද වාරයටත් ගලපන්න පුළුවන් අපිට නේද සර් මෙතනින් ඔක්කොම අරගෙන ඒක කොහොමද ඕනා හොඳටම ඒ මොකද මේ මෙහෙම සමහරුන්ට ඇහ නැතුව උපදිනවා කන නැතුව උපදිනවා ඒ වගේ ඒවා කාම ලෝකේ තියෙනවා ඒක මනුෂ්‍ය ලෝකේ දිව්‍ය ලෝකවල එහෙම ඇති අඩුපාඩුවක් විස්තර කරන්නේ නැහැ රූප ලෝකෙත් එහෙම වෙන්නේ නැහැ රූප ලෝකේ මේ බ්‍රහ්මයන්ට ඒක එහෙම වෙන්නේ නැහැ අරූප ලෝකේ මේ ස්කන්ධ හතරයි තියෙන්නේ එතකොට රූප වශයෙන් මොකක්වත් නැහැ මේ හෘද වස්සුවත් නැ නමුත් හිත තියෙනවා හෘද වස්සුවත් නැ හිත තියෙනවා ඒව මේක දිගටම කල්පනාවෙන් කියවලා තේරුම් ගන්න ඕන එකක් මං කැමති ඒ ධර්ම කාම ලෝකය රූප ලෝකය අරූප ලෝකය කඩදාසි තුනක වෙන වෙනම ලියා ගන්න එතකොට Tamanට පැහැදිලි වෙනවා අරූපේ මේ දේවල් නැහැ. එතකොට අසඤ්ඤ භවයේ මේ දේවල් නැහැ. මං අසඤ්ඤ භවය ගැන ඕ කට්ටියට කියා දුන්නා ලැබෙන රූප ලැබෙන ප්‍රමාණය රූප මෙච්චරයි ලැබෙන්නේ නැති ප්‍රමාණය මෙච්චරයි කියලා මම විස්තර වශයෙන්ම කියා දුන්නා. රූප 11ක් ලැබෙන්නේ නැහැ. රූප 17ක් පමණයි ලැබෙන්නේ. ඒ රූප ඇතුළේ 11 ඇතුළේ ප්‍රාණවත් රූප සියල්ලම අන්තර්ගතයි. එතකොට ඒව විස්තර කරන්න ආකාරයේ එන එකක් නැහැ. හැබැයි යමකයට ආධාරයක් වෙනවා. ඒක කල්පනාවෙන් පැහැදිලි කරගන්නම ඕන. කල්පනාවෙන් පැහැදිලි කරගන්නම අවශ්‍යයි. ඒක නිසා තුන්වන්නේ පිටෙන් ඒක අඩුපාඩුතුව මේ කොටස කියවන්න කියවගලාම ලියා ගන්න අවශ්‍යයි. එතකොට Tamanට පැහැදිලි වෙනවා. තමන්ට පැහැදිලි වෙනවා ඒක ඉන්දිය 22කින් ඉන්දිය 22කින් ඉන්දිය ලැබෙන ප්‍රමාණයන් ආදී දේවල් දිගින්ම විස්තර කරනවා ඒක නිසා කර්පණාවෙන් පැහැදිලි කරගන්න ඒක අතාරින්න නම් එපා ධම්මහදේ ගොඩාක් විස්තර කරන ආකාරයමයි ඒ තියෙන්නේ ඒක නිසා ඒක අමුතු අවශ්‍යතාවයක් එන එකක් නැහැ නමුත් දැන ගැනීම ඊටාම වැදගත් වෙන හේතුව යමකයට පොඩි උදව්වක් ඇති වෙනවා යමකයට extra ප්‍රමාණයක උදව්වක් ඇති වෙනවා ඒක නිසා කරුණාවෙන් දැන් බලන්න මෙතන තියෙන 1042 ඉඳලා නොඑක් ආයතන නැතුව උපදින මිනිස්සු ඉන්නවා ඒව කාටද එහෙම වෙන්නේ කියන එක කල්පනාවෙන් අවබෝධ කර ගන්න ඕන මම හිතන්නේ ඒක ඒ මහත්මයාගේ එන මමත් අත වශයෙන් මේක පොඩි සටහනක් මම ලියලා දෙන්න ඊට පස්සේ කරුණාකර ධාතු කතාවේ ධාතු කතාව ගැන මොන හරි අඩුපාඩුවක් තියෙනවා නම් මට ඉතාම සැක 14 වෙනි පරිච්ඡේදයේ මං එදා සටහන් කරපු ස්ථාන කෙරෙහි හිත යොදන්න 14 වෙනි පරිච්ඡේදයේ මම එදා ඔය කට්ටියට සටහනක් දුන්න ඒ කෙරෙහි හිත යොදන්න ඒකට මට පොඩි බයක් තියෙනවා සැකයක් තියෙනවා අනිත් එක විස්තර කරන්න කොට කරුණාවෙන් පුද්ගල දැන් මෙතන නෝනලා අවසාන ප්‍රශ්න පත්‍ර දිහා බැලුවොත් පුද්ගල ප්‍රඥාප්ති ප්‍රදේයදලිව අධ්‍යයනය නිර්වාණ ප්‍රඥාප්තිය උදසා කෙසේ වැදගත් වන්නේදයි
පුද්ගල ප්‍රඥාත්ති ප්‍රකරණය ඇසුරෙන් විස්තර කරන්න. මොකද්ද මොකද්ද දෙන උත්තරේ? දැක්කද කතන්දරේ? එහෙනම් මේකට එකෙන් දෙකෙන් තුනෙන් හතරෙන් පහෙන් හයෙන් හතෙන් අටෙන් ගන්න නිර්වාණයට අදාළ පුද්ගලෝ 10 දෙනා අරගෙන පටපට ගාලා නමත් එක්ක ලියලා දාන්න. ඒව තේරුම් ගන්න ඕන. සම්මාදිට්ඨිය පිළිදැල වනාහි පච්ච පච්චුප්පන්නේගේ සංකලනයක් මිශ. දැන් මොකද මේ කියුද්දනේ උත්තරේ? පුද්ගලයෝ හෝ මවුන් කරවෝ නැති බව වටහා ගැනීම අත්‍යවශ්‍ය වන බව පට්ටාන ප්‍රකරණය. ඉතින් මේක උත්තරේ සම්මාදිට්ඨිය ගැන කියලා මොකද මේ උත්තරේ? එහෙනම් කියන්න ඒව කතාවත්තු ප්‍රකරණේ පුද්ගල ප්‍රඥාප්තිය ඒ කාරණා Tamanta දැන් පැහැදිලිවෙනවා. පුද්ගල ප්‍රඥාප්තිය චතුස්ක නිදේශය දක්වන පළමු රාශිය පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක්. චතුස්ක නිදේශයේ දැක්වෙන හතරේ ගොඩවල් චතුස්ක රාශිය පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක්. එහෙනම් පුළුවන්ද හතරේ ගොඩවල් වල තියෙනවා අම්බූපම මේ වත්ූපම හතරේ ගොඩවල් වල තියෙනවනේ මං හිතන්නේ මහා ගොඩක්. ඒක ගැන විස්තර කරන්න ඕන. හතරට අයිති කෙරුම් කාර්යෝ කීප දෙනෙක් ඉන්නවා. සර් සමාවෙන්න සර්, පුද්ගල ප්‍රඥප්තියේ නිර්වාණය ප්‍රඥප්තිය සඳහා වැදගත් වෙන එක ගැන අපි තව ටිකක් වැඩිපුර සාකච්ඡා කරමුද සර්? හරි. හරි. ඒ කියන්නේ දැන් අපිට සර් දැන් ඇත්තටම පුද්ගල ප්‍රඥප්තියේ මුලින්ම අපි ගත්තොතින් ඒකක නිර්දේශයේ කතා වෙනවා භව්‍ය පුද්ගලයා ගැන කතා වෙනවා. එතකොට භව්‍ය පුද්ගලයා පෘථග්ජන භව්‍ය පුද්ගලයාගේ ඉඳන් පටන් අරගෙන එතකොට සෝවාන් සකදාගාමි ඉඳන් එතකොට මේ අශ්චාර්ය පුද්ගලයෝ ගැන කතා වෙනවා. ඒ වගේම දැන් සත් අග්‍රදක්ෂිණීය පුද්ගලයෝ ගැන කතා වෙනවා. නවක නිර්දේශයේත් කතා වෙනවා. දසක නිර්දේශයේත් කතා වෙනවා. එතකොට ඒ වගේම තනිකර නිර්වාණගාමි ප්‍රතිපදාව ගැන මේ චතුර්ග නිර්දේශයේ අර මේ මොකද තමනුත් අනනුත් තවන යෝගයට පිළිපන් නොපිළිපන් පුද්ගලයා නිර්වාණය, ඒ කියන්නේ තමන් කෙස්රැවුල් බහලා මහණ වෙච්ච තැන ඉඳන් නිර්වාණය ලැබීම දක්වා කතා වෙනවා. ආයි පංචක නිර්දේශයේදී කතා වෙනවා අර මේ යෝධ ජීවපම පුද්ගලයන් පස් දෙනාගේ, ඒ කියන්නේ අර යුද්ධෙන් ජයගත්ත පුද්ගලයා නිර්වාණය ලබා ගන්න විදිය, ඒක ගැන කතා වෙනවා. එතකොට අනිත් හතර දෙනා ගැනම කියන්න එපා. ඔව්, ඒ කියන්නේ පස්සෙන් පුද්ගලයා ගැන අන්න 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 ප්‍රඥාව යොදන්න ඕන. අනිත් හතර දෙනා ගැන කියන්න දෙයක් නැහැ නේද උනා? ඒ හතර දෙනා නිර්වාණයට යන්නේ නැහැනේ. ඔව්. අන්න පස්සෙන් පුද්ගලයා යෝජා ජීව පස්සෙන් පුද්ගලයා නිර්වාණගාමී. යෝජා ජීව පස්සෙන් පුද්ගලයා නිර්වාණගාමී. ඒ වගේ දැන් එතකොට පැහැදිලි කරගන්න මෙතන අපි මේකේ 2021 2021 පුද්ගල ප්‍රඥාද උදා නිර්වාණ ප්‍රාප්තිය අපි උදාහරණ අපි දැන් බලන්න කතාන්තර කියාගෙන දැන් මෙතන පළවෙනි මාතෘකාවේ පුද්ගලයෝ දැන් සමේ විමුක්තෝ අසමේ විමුක්තෝ කුප්ප ධම්ම අකුප්ප ධම්මෝ පරිහාන ධම්මෝ බෑ අපරිහාන ධම්මෝ ජනා බව අනුභව පෘතුක් ජන බෑ ගෝත්‍ර භූ බයෝපරත අභයෝපරත බයෝපරත නෙවෙයි අභයෝපරත නෝනල තත්ක් ගාලා මේ නිර්වාණ මේ එකක් නෑර කියවලා නිර්වාණයට අනුගත වෙන දැන් මෙතන තියෙනවා I'm sorry ඡේද 50 එකේ 50ක් තියෙනවා එකේ 50න් 4 5 දෙනෙක් 7 දෙනෙක් ගන්න ඒකක නිර්දේශයේ මෙසේ සඳහන් වන්නේ ද්විකර නිදේශයේ මෙසේ. එච්චරයි. දැන් මෙතන මේ ප්‍රශ්නෙට දැන් මේ 2021 හතරවෙනි ප්‍රශ්නෙට උත්තර දෙනවා නිර්වාණ ප්‍රාප්තිය. එතකොට විස්තර කරන්න කිසියම් අමාරුව. සද්දා විමුක්ත. එතකොට විස්තර කරනවා මේ ධම්මානුසාරි, සද්දානුසාරි, සත්තක්කත්තු පරම, කෝලංකෝල, ඒක බීජී, සකුර්දාගාමි, අනාගාමි, අන්තරා පරිණිබ්බයි, උපහාච්ච පරිණිබ්බයි. ඔය තියෙන ඕනතරම්
බිංගා කොළුව යොදන එක විතරයි අසංකාර පරිනිබ්බායි සසංකාර පරිනිබ්බායි උද්දන්සෝත අකඩඬ ගාමි එච්චරනේ අරවා අර 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 කොටසට ඔළුව තියන්න එපා හේතුව ඒකේ වචනවල පොඩි 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 තකස් කරලා Tamanට මේ 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 වැරදි චිත්‍රයක් මැවෙන්න පුළුවන් ඒක නිසා මේ වගේ හතර පහක් ගන්න එතකොට වික නිද්දේශයට යනවා කෝදෝත උපනායත මක්කේජ පලාසියේ එකක්වත් අයිති නැහැ බලන්න අහිරේ කනොත් අප්ප බලන්න දුක පාප මෙච්ච දැන් මෙතන තියෙනවා ගිරිමාච උත්තප්පිත සුවචෝච කල්ලානි මෙතන ඉන්ද්‍රියච දුත්තුත්වාර භෝජනේ මතංජු සීල සම්පන්නෝ දිට්ඨි සම්පන්නෝ ද්වි පුද්ගලෝ ලෝකස්මින් ද්වි පුද්ගලෝ දුප්පත්ත්‍ය හීනාදි මුත්ත ප්‍රණීතාදි මුත්ත හීනාදි මුත්ත බෑ ප්‍රණීතාදි මුත්ත ආසමානම් වඩද්දි සීල සම්පන්නෝත දිට්ඨි සම්පන්නෝත පෙරුවන් සර්ණාශ්‍රද ඒ වගේ ප්‍රශ්න කරි දැන් අපි කියමු කුජුර දෙන්නේ කිනා පරිහාණ ධර්ම අපේ හඳන් අපි ඒක උඩ ඇත්තනම් අපි අපරිහාණ ධර්ම ගැන මෙතන ලියන්න ඕනේ පරිහාණ ධර්ම නෙවෙයි එච්චරයි පරිහාණි 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 ධම්ම කියන පුද්ගලයා පරිහාණියට යනවා අපරිහාණීය ධම්ම පුද්ගලයා විතරයි ඔව් ලෝකෝත්තර ධර්ම ගැන කරන්නේ දැන් ඒක බීජ සත්ත ඒ වගේ ඒව ගැන ගොඩක් ඒව නිර්මාණයේ ඵලයක් නේම අපි නිවනට උදව් වෙන ධර්ම තියෙන දැන් බබෙ පුජ්ජල ඒ වගේ වැඩගත් කියලා මට හිතෙනස නිර්වාණ ප්‍රාප්තිය උදා නෑ 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 ඒක කෙසේ වැඩගත් වෙන්නේ ඒකට උදව් වෙන ඕමින්න ඕනමින්න නෝනා නිර්වාණ ප්‍රාප්තිය උදෙසා නිර්වාණ ප්‍රාප්තිය උදෙසා කෙසේ වැදගත් වන්නේද ඉතින් නෝනා ඒක බීජී කෝලං කෝල සත්තකත්තු පරම කියන්නේ ඵලය තමා ඒගොල්ලන් නිවනට යන්නේ නැද්ද නිවනේ නිවන කියන ඒව ඵල ඒව අපිට නික අර විස්තර කරන්න ඕනේ අර වගේ දේවල් කියලා මට හිතෙනවා හරි ඥාන ධර්මයන්ට ඒව ඵල සමයි මේ ඒක බීජ සත්තකත්තු පරම කෝලං කෝල කියලා ඒ විදිහට ලියන්න ඕනේ කියලා මට හිතෙනවා ඔව් හරි දැන් සකෘදාගාමි අනාගාමි කියන්නේ ඒ ඵල ඔව් නිවන නිවන සම්පූර්ණ වෙලා නැහැ නේ නෝන මෙතන ඒගොල්ලන් නිර්වාණ ගාමි ඒ ඒ මාර්ගයට අයත් කට්ටය ඒගොල්ලන් සෛක්ෂ ඒ මාර්ගෙ යොමු කරන ඒවට අදාළ ධර්ම තමයි අපි තුන හතරක් හොඳට විස්තර කරා නම් ඒ කට්ටිය සෛක්ෂ කියන්නේ හික්මීමෙන් යුක්ත වූ හික්මන්නේ හික්මීම අනුගත වූ අය සෛක්ෂ බොහොම ලෙහෙසි උත්තර ටික තමයි මේ ඒක ලියන්නේ එතකොට හරි එතකොට අපිට අපිට ඕනනම් අර කෙටියෙන් කියන්න පුළුවන් නේද සර් දැන් ඒ කියන්නේ ඒ ඵලයට පත් වෙච්ච පුද්ගලයෝ දැක්කහම අපිටත් අපිටත් ප්‍රාර්ථනාවක් ඇති වෙනවා අපිත් ඒ වගේ වැඩ කරන්න යොදන්න ඒ කරා ළඟා වෙන්න කියන එක කියන්නත් පුළුවන් නේද සර් ඔව් ඒ අයගේ පිළිවෙත දිහා බලලා Tamange බව ගමන සකස් කර ගන්නා පුද්ගලයා සමාධි මුක්ත හොඳයි අකෝපද්‍යම්ම හොඳයි ඉතින් අපරිහාන ධම්ම හොඳයි ඒ විදිහට දෙකක් තුනක් ලියන I'm sorry මට මතක නෝ ගෝත්‍ර භූ කියන එක ලියන්න එපා නෝනා බයෝ පරත අබයෝ පරත අබයෝ පරත ඒව ලියන්න දැන් දැෂ්ටි පුජ්‍යලියෝ ඇස් දෙකම තියෙන පුජ්‍යලියෝ එතකොට දැන් නෝනා නියත කියන එක නියත කියන එක ලියන්න පුළුවන්ද මේ උදාහරණයකට දැන් පළවෙනි ගොඩේ තියෙනවා පළවෙනි ගොඩේ 15 වෙනි අංකය නියත කියන එක ලියන්න පුළුවන්ද බෑ නෝනා ඇයි මම බෑ කියන්නේ ඇයි බෑ කියන්නේ අපේ අපේ නෝනා කියන්නේ මේ මේ ප්‍රමිත නෝනා කියන්නේ දැන් නියත කිව්වම සර් මෙතන දෙපැත්තම ගන්න පුළුවන් නේ ඔව් ඒ කියන්නේ කුසල පැත්තෙන් නියතයි අකුසල පැත්තෙන් නියතයි දෙකම අපායගාමී නියතයි මාර්ග නියතයි දෙකම ගන්න පුළුවන් ඒ වගේ වේග උත්තර ගන්න එපා බුදුරත්තරන් ඕන ඒක වේග ඒක 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 ස්ථිර නැහැ
නියත ස්ථිර නැහැ අපිට අපේ වචනේ අපේ අපේ ප්‍රතිපත්තියට ස්ථිර උත්තරයක් දෙන්න බෑ නියත කියන වචනේ ලියන්න එපා ඒක නිසා ඒවා අත්හරින්න ඉගෙන ගන්න ඕනේ එමකෝ පිටියටත් නියතේව තියෙනෝනේ පංච අනන්ත ආරිය කමුණත් නියතේව තියෙනෝනේ ඉතින් කොහොමද නියත වෙන්නේ මාර්ග හතරත් නියතයි ඕකේ ඒකට ප්‍රශ්නයක් නැහැ නමුත් නමුත් නියත කියන වචන ලිව්වොත් එතන ගැටලුවක් ඇති කරන කට්ටිය ඒක නිසා ඒ වගේ වේග කතන්දර ලියන්න එපා ඒ ඒක කල්පනාවට ගන්න එතකොට ඒ උත්තරේ මේකේ දිහා බලලා දැන් දුක මාතිකාවත් අර වගේම ලියන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතිව ඒකේ පළවෙනි මට මතක පළවෙනි 26 පළවෙනි 13 13 අතරලා ඊළඟ 13ෙන් තමයි උත්තරේ අල්ලන්න ඕන පළවෙනි 13 අතාරින්න ඕන හේතුව ඒ සේරම මේ අකුසල් පැත්තට යන ඒවා द्विक मातुकाव त्रिक मातुकाव तर वगे मिलिया उत्तरे अरे पस दिनागे पश्चिनी जो जा जीव पश्चिनी पुद्गलिया ए वगे वालिया उत्साह करोण हेतु लोकोत्तर निर्वाण प्राप्ति उद्देश्य निर्वाण प्राप्ति अन्य कौद कोहमद कियने क पटस्गाल में चेद वलिंग දැන් අන්දය එක සැටි දැස් සැටි ඉතින් ඒ වගේ ඒවා කල්පනාවට ගන්න ඕන නොමිනිය හැක්කේ ඉතින් ඒ වගේ මෙතන තියෙන වචන වලින් මදුබාණි හැබැයි තවත් පොඩි කාරණයක් මේ 4 3 4 5 නෝනා විශේෂයෙන්ම බලන්න 3 4 5 විශේෂයෙන්ම බලන්න කරුණා කරලා එතකොට මම හිතන්නේ ඒකට ඒ උත්තරේ ගලප ගන්න පුළුවන් ඇති ඊට පස්සේ මම ලියලා තියෙනවා නෝන සේරටෝම උත්තර චතුස්ක නිදේ දැක්වන පළමුණ රාශිය පිළිබඳ සවිස්තරාත්ම විග්‍රහයක් පළමුණ රාශිය පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් චතුස්ක නිස් චතුස්කය चतुष्कय कियाने किएनो पालेबिनी राशिय पिलिबंद दें असत्पुरुष पूज्यया गेन सेतीने तने एके ओ चतुष्क चतुष्कय चतुष्क ओ सुद्ध चतुष्क निद्देशे दक्वेन पालेमूनु राशिय पिलिबंद सविस्तरात्मक दें एतना चतुष्कय कियाने हतराय पालेबिनी राशिय असत्पुरुषो असत्पुरुषेण असत्पुरुषतरो सत्पुरुषो सत्पुरुषेण सत्पुरुषतरो उत्साह एक क्रम एक गणगण टोम कल्पनावटरगण विस्तर पूर्वान तत्कट इन्नोन एक වැදගත් වෙන්නේ ඒක නිසා කරුණාවෙන් සර් ඒ වගේ එකක් ලියනකොට දැන් මේ පෙළේ තියෙන 4 විතරක් මදි නේද සර් අපි ඒකට ක්‍රිටිකල් ලියන්න ඕනේ කියලා දැන් මේ හතරේ නෑ නෑ බුදුන් මේ පොත කතමෝද පුද්ගලෝ අසත්පුරුෂෝ කතමෝද පුද්ගලෝ අසත්පුරුෂ සත්පුරුෂ සත්පුරුෂ पानातिपात होते පාරාංච පානාතිපාතේ සමාදපේති මමත් පානාතිපාතේ සමාදම් කරනවා තමනුත් සමාදම් කරනවා අනිත්‍යව සමාදම් කරනවා ඉතින් මේව ලියන්න පුළුවන් තමනුත් කරනවා තමන්ගේ ආලුවත්ත් කියලා කරනවා මෙන්න කතමෝද පුද්ගල සප්පුරුසෝ සප්පුරුසෝ උදේ කච්චෝ පානාතිපාත පටිවිරෝධෝ හෝති
अदीन पट विरत होती कामेशु मिच्छाचार पट विरत होती मुसावाद पट विरत होती सुरा मेरे मध्यपादट पट विरत होती इधे खाचो पुद्गुल पानाति पात पट हतमोज पुद्गुल सपुर सपुर सत्तारो इधे बलने इधे खाचो पुद्गुल अतना पानाति पात पट विरत होती परंज पट पानाति पात बेरमणिया समाध पेति तमनुत पानाति पातें वेलकेनो तमंगे यालुवत पानात पातें वलक्वनो ओन्न उत्तर इतें मेवा अब इतकोट दैं पहदिली करांड मेक पिटु देकाय मे उत्तरे पिटु देकाय लसनल लिए विंडो ओन इतकोट पांसिल पद पह तमां कराने ने पांसिल पद बहा तमनु करनो तमंगे आलुवत करनो प्रश्न දැන් නෝනා ගත පච්චාගත වත කියලා එකක් තියෙනවනේ සමහර ස්වාමීන් වහන්සේලා කර්මස්ථානයෙන්මයි වඩින්නේ පින්දපාති වඩින්නේ කර්මස්ථානයේ සමහර තැන්වල දේක විස්තර කරලා තියෙනවා මේ වෙලේ නීර යනවා ගිහිල්ලා 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 ටිකක් තැන් ගිහිල්ලා මෙන්න ආපහු හැරෙනවා ආපහු හැරිලා ආපහු එනවා ආපහු ඇවිල්ලා ආපහු තැනකදී ආයෙත් හැරෙනවා आई गिये पैसे तो मार पहन ले रहा हाँ बलन अन्न बलन उन्ने एक तेरुम अरे स्वामीनवान से के गता पत्ता गता वाते अन्नरा आपस से टहरुनु तने दिख खेलुना ये दाखवा आपस से टाविले इतने नेवते ये वाते हितिंग हितागनो आई यानो ये वा तेरुम गान्ने ओने ये वा तेरुम गान्नो ना अरे सांकेत अरे आनंद हम द्रोकी हुआ गे एक अवश्य पीलीवे तमाय कर्मस्थान एना कर्मस्थान इंदगण नोना मेव नवतनात हुरुकरण हतर पश्वताव लियांड दन नोना आपी नोन लादान नो एव वो अटकियान दिया कहते आपी ये दवसल एक गणन दह सरे हादन कोमदादे गणने गणने सखील तीन सखील नूड अलवण खटदासी पटिया अलव पट पट गाल गहगण 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 वर्किंग करगण करगण आना ऊमना देवल खटदासी पटिया अलवण उत्तरे वहन उत्तरे वहन अलवण अलवण एक गणने खटदासी पटी हया खतक तीन अभी कराने हिमा इतकोट अरकट वेगे सह मतकेनो पटपटगा एना मे वियांड हुरुकरगांड अरदांग अपे महत्य प्रेम श्री महत्य इगे अर के तीन देवाल खड़दासी के लियला समान करगर बलांड मे रूप लोक अरूप लोक कामावचर रूपाचर अरूपाचर समान कर कर बलन कोट तमंट ओन विलावक हितट एन एक गटलुआ कति निशादी कर गांड एक आकार पुद्गल प्राज्ञाती पुद्गल प्राज्ञाती ए विस्तर कर पु आकार कल्पना वट गोन धातुकता प्रकरणे अंतर्गत अभ्यंतर मातिका खेटिये
धातु कथा प्रकरण अभ्यंतर मातिकाव एना अभ्यंतर एक नोना दहन में अभ्यंतर मातिकाव अत्यन अभ्यंतर मातिकाव खट्टी किया दूना अभ्यंतर मातिकाव पंचस्कंदो पटांग मनसकारो नीम कोटाती एकसिय पास्विस्सक पद एकसिय पास्विस्सक पद अभ्यंतर मातिकाव हेना तुन्वान पिहिटें अमारु नय नोना विभांगय अट्लोस मातुकात्र सिक्का पद पटसंबिदा ज्ञान कूद्दकवातु दम्हदे मातुका पस हर अवशेष दहतुनाय एतकोट दहतुन विभांगे नोआ पांचेंद्रिय पांच बल ओ ज्ञान मोहुद पस वेदना पाञ्ञा चेतना चित्त अधिमोक्क मतक तियागन्न हेतु अधिमोक्क मानसिकार गैटलू तीन तैंग अपे नोना खरुना बेंग अपे अमित नोना मुखाद में मग तेरे ने गैटलू तेम सिर माते मुखाद कल्पना वाले करते ने मानसिकारे नंग ये दिन वाने इस एक ऐने सित असुना में ये दिन वां अधिमोक्के गत्तो तीन देपस्विन्यानी विचिकिच्छा सिते ये दिन ने जीवित इंद्रियन नोगैनीम अधिमोक्के आरण्य थी ने अधिमोक्के मुखर प्रकीर्ण कहते हैं ने सब चित साधारण ने में अधिमोक्के आता जीवित इंद्रियाइं कर रहते नहीं गैटलू एक आपे नौना रात्रा नौना तेरुंग गांड मेवा उल्वे ऐहट गहन खोटम हितते नौन अधिमोक्के क्या ने प्रकीर्ण का जीवित इंद्रिय गाते नहीं एक दम गांड खोटम पटस गाला पंचस्कंदे आयतन धातु पहाय दुलहाय तहाटाय आर सत्य हतराय इंद्रिय विशिष्टाय पच्चुपन्न दुलहाय सत्र सत्यपट्टान हतराय साम्य प्रदान हतराय इरुदिपाद हतराय ध्यान हतराय अपमान्या हतराय बलान हतरा कियद हतरा पह विस्सक एहेमवत मतक दियान हतरे व पह तीन विस्सय पंच इंद्रिय पंच बल 10 आय बुज्जांग आर्य अष्टांगिक मार्ग सब चित्त साधारण हत 125 मोह पट दडीबिडी 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 गाल लिया तो पुरुवांग वेन्न ओन असंग्रह आयतन संग्रह पद पदात्रेन्म कलितुवे ए हेम संप्रयोगेन विप्रयोग अत्र अरूपस्कांदय मनवी मातृका संग्रहदिय मुखवन बैविन बिन एकाकावो संग इन चुट्टा मैं फोटा हिता योदान ना वरन इसाई मैं में करे नतम सियाल लमा मैं में करने वा तिरुवंशर ना इसे देंगे अरे नया मुख्यमंत्री कहाँ पिलिबंद है वो लोको विक्रह यक मैं पोते संधान में नित नैन से इतने कहीं मांगे हुए मैं ये पिलिबंद है मैं अभी प्रमाणात्मक विस्तार करने की वो तभी कहूँ मैं देख ओ देंग इतने कुटे देंग धातु कथा वेदी
මේ ණය මුක්ක වෙන්නේ තීනි සංඝෝ ලක්ෂණයත් අසංඝෝ ලක්ෂණයත් සතර සම්ප්‍රයෝග ලක්ෂණයත් සතර විප්‍රයෝග ලක්ෂණයත් තමයි හැම ණයකටම මුක වෙන්නේ. එතකොට ඒ ණය මුක වීම තුලින් 14 ණයට ගලා යෑම තමයි ධාතු කතාවේ සිද්ධ වෙන්නේ. එතකොට ඒක තමයි අපිට විස්තර කරන්න වෙන්නේ මෙතන. ඒ කියන්නේ තීනි සංඝෝ තීනි අසංඝෝ සත් ඒ කියන්නේ චතුහි සම්පයෝගෝ චතුහි විප්පයෝගෝ ණය මුක ලක්ෂණේ 14 ආකාරයකට මේ ධාතු කතාවේ ණය විස්තර කරනවා කියලා කිව්වහම තමයි මේ ප්‍රශ්නෙට උත්තරේ සම්පූර්ණ වෙන්නේ නේද සර්? ඒ කියන්නේ මෙන්න අහගන්න. සමෙන්නම ගෙදස දැන් ලක්ෂණ එක සභාග විශභාග ඒකත් ඒ දෙකත් එතනට එන්න ඕනේ. එහෙම ඒ ප්‍රශ්නේ අහුවොතින් එතනින් පටන් ගන්න ඕනේ නේද සර්? ඒ කියන්නේ දැන් අපි සභාග විශභාග ලක්ෂණේදී පැහැදිලි කරාරම් පස්සේ හරි සර්. ප්‍රේමසිරි මහත්මයා නෝනලා නායමක මහත්මයා තීහි සංඝහෝ සංග්‍රහ 3 තීහි අසංඝහෝ අසංග්‍රහ 3 චතුහි සම්ප්‍රයෝගෝ සම්ප්‍රයෝග 4 චතුහි විප්පයෝගෝ විප්පයෝග 4 මම ලියලා දෙනවා සේරතම තුන් වදාරෝ ස්කන්ධ ආයතන ධාතු කරණ කොටගෙන සංග්‍රහ ක්‍රමේද තුන් වදාරෝ ස්කන්ධ ආයතන ධාතු කරණ කොටගෙන අසංග්‍රහ ක්‍රමේද වදාළසේක පංචස්කන්ධ ආයතන ආදී අභ්‍යන්තර මාතිකාවල බහාලමි මේ සංග්‍රහ අසංග්‍රහ නායමක මාතිකාව විස්තර කරන ලදී. අභ්‍යන්තර මාතිකා පදයන්ට අනුව රූපස්කන්ධය තීහි කන්දේහි කතිහි ආයතනේ කතිහි ධාතුහි සංගෘහිතෝ. රූපස්කන්ධය කෙතෙක් ස්කන්ධ ආයතන ධාතුවල සංග්‍රහ කරන ලද්දේද. රූපස්කන්ධ ඒකෝ කන්දේන ඒකා දස ආයතනේන ඒකෝ දස ධාතුහි සංගෘහිතෝ. රූපස්කන්ධ තෙමේ එක රූපස්කන්ධයකින්ද එකොළොස් ආයතනකින්ද එකොළොස් ධාතුකින්ද සංග්‍රහ කරන ලදී. මෙසේ ස්කන්ධ ආයතන ධාතු තුනෙන් සංග්‍රහ කිරීම තේහි සංඝෝ නමි තේහි අසංඝෝත මේ පංචස්කන්ධ තෙමේ කෙතෙක් ආයතන ධාතුන්ගෙන් සංග්‍රහ නොකරන ලද්දේද. ධාතුහි කන්දේහි ඒක ආයතනේන සත් ධාතුහි අසංඝෝහිතෝ සතර නාමස්කන්ධ එකම මන ආයතනේන්ද සප්ත ධාතුවේන්ද සංග්‍රහ නොකරන ලදී. චතුහි සම්ප්‍රයෝගෝ චතුහි විප්පයෝගෝ යන පදයන්හි අර්ථය කවරේද යත් චතුහි වේදනා සංඥා සංකාර විඥාන යන ඒව ප්ලස්මාක් දාලා තනි අකුරෙන් ලියන්නේ. සතර නාමස්කන්ධයන්ගෙන් සම්ප්‍රයෝගයෝය ඒක උත්පාද ඒක නිරෝධ ඒක ලම්බන ඒක වස්තුක යන සතර සම්ප්‍රයෝග ලක්ෂණයෙන් යුක්ත වූ සම්ප්‍රයෝග ලක්ෂණ ක්‍රමයේද චතුහි වේදනා සංඥා සංකාර විඥාන යන සතර නාම ස්කන්ධයන්ගෙන් විප්පයෝග ඒකෝත්පාදී සතර ලක්ෂණ වශයෙන්ද විප්පෝග ණය ක්‍රමයේද බදාලහ. උදාහරණ පංචස්කන්ධ ආඥාදී අභ්‍යන්තර මාතිකාවල ත්‍රික දුක මාතිකාවල බහාලමින් මේ සම්ප්‍රයෝග විප්පයෝග මාතිකාත් අනුදන වදාලහ. රූපස්කන්ධය කතේහි කන්දේ ආයතනේ කතේහි ධාතුහි සම්ප්‍රයුතෝති. රූපස්කන්ධ තෙමේ කෙතෙක් ස්කන්ධ ආයතන ධාතු කෙතෙක් ධාතු සමග සතර සම්ප්‍රයෝග ලක්ෂයෙන් සම්ප්‍රයෝග වේද නැත්තේ. එසේ සම්ප්‍රයෝග වන ස්කන්ධාදී කෙනෙක් නැත්තේ තේහි විප්පයුක්තා කෙතෙක් ස්කන්ධ ආයතන ධාතු සමග සතර සම්ප්‍රයෝග ලක්ෂණයෙන් විප්පයුක්ත වන්නේද චතුහි කන්දේ ඒක ආයතනෙන සත් ධාතුහි විප්‍රුක්ත නාමස්කන්ධ හතරින්ද එකම මන ආයතනෙන සත් ධාතුකින් ධාතුකින් ගෙන්ද විප්‍රුක්ත වන්නේය. ඒකා කරණ කොටගෙන ඒකාය ධාතුවා කේහිචි විප්‍රයව එකම ධම්ම ආයතනද එකම ධම්මාතුෙන්ද කිසි විටකදී විප්‍රුක්තේ නායමුක මාතකා නාම ඔන්න උත්තරේ දින හැටි මේ පොතෙන්මයි ගත්තේ පොතෙන්මයි ලියන්නේ. ඔන්න උත්තරේ ලියන ආකාරය ඒ මොකද ඒවා ලියලා හුරු වෙන්නම ඕන අමාරුවක් නැහැ. අර ඇත්තටම අර මේ මේ
අභ්‍යන්තර මාතිකා පිළිබඳව මේ ලොකු විස්තරයක් ඇත්තනම් අපි කියන්න පුළුවන් මේ මේ වෙකෙන් දැන් අර ණය මුක්ක මාතිකා අර අපේ සම මහ මහත්මේ මිස් කිව්වා වගේ ලක්කන මාතිකා බාහිර මාතිකා හැම පිළිබඳව අපිට ලෝ මේ විග්‍රහයක් කරන්න කිව්වොත් එතනදී පොඩි පැටලවිල්ලක් ඇති වෙනවා නේද අර අපි වැඩි විස්තරයක් මේ පොතේ වුණත් හරි ඔබතුමා තර්කේ හරි දැන් අර අපේ නෝනා කිව්වා කරුණු හතර මම කිව්වේ ඒ කරුණු හතරමයි මම 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 කිව්වේ ඒ කරුණු හතරමයි හැබැයි මම ඒක ඉලබරේට් කරා ඒ කරුණු හතර මම එක්ස්පෑන්ඩ් කරා ඒකයි මම කරේ ඔව් සර් මම ඒ කරුණු හතර ඒකට අපිට ඒක එක්ස්පෑන්ඩ් කිරීම තමයි ටිකක් අපහසු සර් ඒක හා මම ඒක එක්ස්පෑන්ඩ් කරා ඒකයි ඒක ණය මුඛ මාතිකාව මේ මේ එක්ස්පෑන්ඩ් කරන්න පුළුවන් වෙන්න ඕන අපිට කෙටි දෙයක් කෙටි කෙටි සටහනක් පොඩියට පොඩි සටහනක් ලියන්න පුළුවන් සර් ඒ මාතිකා තුන සම්බන්ධව නමුත් අර මේ මේ විස්තරයක් කරන්න කිව්වම සාමාන්‍යයෙන් අපි පිටුවකමාරක් විතර ලියන්න ඕන නේ සර් ඔව් ඔව් අපිට ටිකක් ගැටලුවක් ඇති වෙන හින්දායි ඇහුවේ සර් ඔව් දැන් සර් දැන් මෙතන ලක්කන මාතිකාවටත් අපි දැන් පටන් ගත්තොත් ඒ කියන්නේ ලක්කන මාතිකාවල හැඳින්වෙන්නේ දැන් සභාග විසභාග ලක්ෂණයයි කියලා සභාගයනු සංග්‍රහ භාවයත් ස්කන්ධ ආයතන ධාතුන් අතර මේ අභ්‍යන්තර මාතිකා හා බාහිර මාතිකාවන්ගේ සංග්‍රහ භාවයත් මේ නාම ධර්මයන් අතර සම්ප්‍රයෝග භාවයත් සතර සම්ප්‍රයෝග ලක්ෂණයෙන් සම්ප්‍රයෝගයන බවත් කියලා ඊළඟට විසභාග ලක්ෂණය යනු ධාතුන් අතර ඇතිවන අසංග්‍රහ භාවයත් එතකොට ඒ වගේම විප්‍රයෝග භාවයක් කියලා අර සර් ඉස්සෙල්ලා කරා වගේම සර් ඉස්සෙල්ලා පළවෙනි ණය ක්‍රමයේ පංචස්කන්ධෙන් රූපස්කන්ධය වගේ උදාහරණයක් අරගෙන සර් එතන කරලා පෙන්නවා සංග්‍රහ ඒ වගේ භාවය පෙන්නලා ඒ වගේ අසංග්‍රහ භාවය එතන සභාග ලක්ෂණයක් තිබුණා විසභාග ලක්ෂණයක් තිබුණා කියලා පෙන්වන්න පුළුවන් ඒ වගේම සර් පහවෙනි ණයෙන් ඇදලා ගත්තා සම්ප්‍රයෝග ණයේ ආයත් රූපස්කන්ධය ඇදලා අරගෙන ඒක සර් පෙන්වුවා එතකොට එතනත් අපිට පෙන්වන්න පුළුවන් එතන විප්‍රයෝග බවක් තියෙනවා විප්‍රයෝග බව කියන්නේ එතන විසභාග ලක්ෂණය සම්ප්‍රයෝගිකුණ තින් සභාග ලක්ෂණය කියලා සභාග ලක්ෂණය කියලා එතනත් ඒ වගේම අර ඉස්සෙල්ලා කිව්වා වගේම ඒ විස්තරය දිගටම ඇදගෙන යන්නත් පුළුවන් නේද සර් ඒ වගේම මම අපේ මහත්තයාට මොකක් හරි කරන්න මට හිතුණා. දෙවිසිරි මහත්තයාට මොකක් හරි කරන්න හිතුණා. එහෙම කියන්න. තිරුවන් සරණයි. මම තිරුවන් සරණයි. මම මේ මේ මෙතන මම ලියලා තියෙනවා මේ කටු සටහන. මම මේ කියුවේ කටු සටහන. මම මේක තකස් ගාලා ලියලා මේක අපේ නෝනට දෙනවා. පැහැදිලිද මහත්තයා? හොඳයි සර්. දැන් ෆොටෝ කොපි කරන්න මගේ ළඟ මේ යන්නපසු. ෆොටෝ කොපි කරලා අත්කරත් එක විතර බඩු තියෙනවා. ඉතින් මම මේක ලියලා අමිත නෝනට දෙනවා. නෝනා WhatsApp දැම්මොත් අනිවාර්යෙන් ඔබතුමා සර් එන්නපම මම අඟහරුවා දෙන්නම් සර්. මගේ ළඟ තියෙන මේ කටු සටහන මම මේක ලස්සනට ලියන්න ඕන. මම ලියලා නෝනට කෝල් එකක් දෙන්නම්. එතකොට මේක දිහා බලාගන්න මේ මාතිකාවක් ඉල්ලුවොත් ප්‍රශ්නට දැම්මොත් ඒක බය වෙන්න එපා. මම කොහොම හරි දැන් තවත් දෙකකින් තුනකින් මම දින ඉවර කළා දාන්නම් අනිවාර්යයෙන් මේක පිටු 7-8ක් 10ක් විතර තියෙනවා ඒක අපේ මහත්තයා කරුණාවෙන් මේ ග්‍රහණය කරගන්න හાર્ඩ් කොපි එක ගන්න උත්සාහ කරන්න හරිද සර් ඒක තෙරුවන් සරණයි ඒක ඇත්තටම මට විතරක් නෙමෙයි අනිත් අයට යන්න පුළුවන් විදිහට දාන්න පුළුවන් නම් අපේ අමිතන ඕන හරි හරි අපේ ඒක කරයි අපේ මේ මේ මට සටහන ලැබුණාම මම ගෲප් එකේ ෂෙයා කරන්නම් හැමෝටම ලැබෙන්නේ ප්‍රශ්නයක් නෙවෙයි ඒක මම අපේ ඒ නෝනට මගේ මම කොහොම හරි ඒක ලියලි විරුණු හැටියෙම මම පඩක් ගාලා නෝනට දැනුම් දීලා ඒකව කට්ටියට ලැබෙන්න මේ හැමෝටම ලියන්න මේක මේ මේ මට උගන්වපු හාමුදුරුවෝ තමයි හදලා දුන්නේ මේක
මේ සම්පූර්ණයෙන්ම මේ මේක හදලා දුන්නේ හාමුදුරුවෝ. හාමුදුරුවෝ ලියලා තිබුණා ඊට පස්සේ මම ටග් ගාලා කොපි කරගත්තා. පාණිදුරේ හාමුදුරුවෝ ධම්මරක්කිත හාමුදුරුවෝ. ආ සර්. ඔව් සර්. දැන් දරුවන් සම්මයි. දුන්නානේ පිටයි. ඉතින් ඒක නිසා මම මේ වැඩේ කරන්නම් ඒකට ගැටලුවක් කරගන්න එපා මොනම හේතුවක්වත් නිසා ඒක මං හදන්නම්. කොහොම හරි හදන්න උත්සාහ කරනවා. ඊට පස්සේ සර් විභාගෙට ඉස්සෙල්ලා අපිට එක්කව වෙලා සාකච්ඡා කරන්න තිබුණා සර් සූම් එකේ නැති. ගොඩක් එක දවසක් දෙකක් දෙයෝ පිහිට වුණොත් ඔව් දෙයෝ පිහිට වුණොත් මම බලනවා තුන්වන්නේ පිහිටෙන් මම උත්සාහ කරනවා හතරවන් දෙයෝ ආරස අනේ ඒකත් එකක් අපේ මේ මේ පිට රටේ ඉන්න නෝනලා දෙන්න තුන් දෙනා අපේ ලියනගේ නෝනායි රත්නායක මහත්මයයි අර අනිත් දෙන්නත් කරුණා කළා අපේ අමිත නෝනලට ඇඩ්‍රස් දෙන්න මගේ ළඟ තියෙන ડોකියුමන්ට්ස් මම සේරම ඔය කට්ටියගේ ළඟට ලැබෙන්න සලස්සනවා එක වචන 10ක් ඉගෙන ගත්තොත් මගේ ජීවිතේට ඇති හරි 19 අභ්‍යන්තර මාතිකාව 19 තිබුණා එහෙනම් දැන් ධාතු කතාව අපි අයින් කරන්න බලමු හරි නායමුක මාතිකාව පිළිබඳ ප්‍රමාණවත් විවරණයක් ධාතු කතා ප්‍රකරණය තුලින් ගරහ දක්වන්න ඔන්න අපේ මාත්‍ය නායමුක මාතිකාව 5 වෙනි ප්‍රශ්නේ 2018 පුද්ගල ප්‍රඥාත්ති ප්‍රකට ආ නවක නිදේශයේ අන්තර්ගතය ඔන්න දැක්කද මෙන්න මෙන්න තියෙන ආකාරය එතකොට නායමුක මාතිකාව ගැන කියන්න වෙනවා එතකොට නාවක නවක නිදේශයේ ධාතු කතාවේ නවක නිදේශය මේ නවක නිදේශය කියන එක කියන්නේ කියනවා නවක නිදේශය ටිකක් විශාලයි නෝනා පැහැදිලි කරගන්න ඒක විශාලයි නවක නිදේශය විශාලයි 1407 408 නවක නිදේශය ඉතින් ඔය හිතන ඔ අමාරුවෙන් උත්තර දෙන්න බෑ ඔට ඉවරයි මේ ටික නෝලා මේ මේ අර මේ දැන් නෝනලා එක එක දේවල් හිතාවි වේගයෙන් උත්තර දෙන්න ඕන නෝන ඒක ඒකටත් තියෙනවා මේ පුද්ගල ප්‍රත්‍යක්ෂය කෑල්ල හොඳ උත්තරේ වේගයෙන් දෙන්න ඕන ඒකයි උත්තරේ ඒකයි ක්‍රමය हरे नियमित होता उत्तरे वेग मार्शल जाम मार्शारी हाँ होता ही यंता इतना इतना अयो केला वड़क दा तो मे महान स्वीनी प्रक्षिया वैदिक रकान ने सही के एकने एक दम मार्शारी ओ ऐसा वैसे म अपी नॉन लग तेरुं गांडों ना उनला सद्दा वत्तीनो ධම්මයක් තියෙනවා නෝනලා සද්ධාව නිසා තමයි දැන් මේ කරුණු මේ විදියට ඇලි ගලි වාසය කරන්නේ ධම්මානුසාරී ප්‍රඥාව ප්‍රඥාව පූර්වාංගව සද්ධාව පූර්වාංගව මං සද්ධාවේ තියෙන කොටස් හයක් කියා දුන්නා ඒක අපිට තියෙනවා ඇත්තටම අර මේ මොකද්ද ඒ ඒ වහා පිළිතුරු දෙන එකට කියන්නේ මුත්තපටිබාණ කියලා ඔව් මේ පුද්ගල ප්‍රඥාත්තේ තියෙනෝනේ ඔව් යුත්තපටිබාණ උනේ සාර්ථක සකාරණ වචන තියෙන එක් පුද්ගලයා එතකොට මුත්තපටිබාණ කියේ වහා පිළිතුරු දීමේ හැකියාව තියෙන පුද්ගලයා ඉතින් ඒක තහස් ගාලා ඒ දෙකට අනුගත වෙන්න ඕනේ ඒවා ඒවා ඇත්ත වශයෙන්ම කුජල පඤ්ඤාති තාම බලන්න බැරුණා සර් දැන් අර ඒක ඒ කියන්නේ අවුරුද්දක් අපි මේක බැලුවේ නෑනේ සර් एहम करान नेपा नौन तुन्नवानी पीटेंग अत्त वशेम
अतवश्यम तुन्वाने पीटें मामा अतवश्यम मे करण आतरे मट पोड़ पोड़ मे विवेक अडवी मे तीन वट उदाहरण मम मे तीन सैर आतरे मम मे मे दैंग वटियट हेदुआ अट्टकथा संपूर्ण हेदुआ भारत बुद्धसमे परिहानी हेतुआ भारत बुद्धसमे हिट महायाने दक्वा तवत् आर्टिकल का खेदुआ ඉතින් ඒව මම ඕනකමෙන් කරන්නේ මටත් ඉගෙන ගන්න අවශ්‍යයි මටත් හොඳටම ඒවා පරිහරණය කරන්න අවශ්‍යයි ඒක නිසා මතකතේ වි ගපාගෙන හොඳම ක්‍රමය තමයි ඉගෙනීම සර් අපි ඒකයි ඉගෙනනකොට හොඳට මතක හිටිනවා ඕ දෙයියෝ පිට වෙනෝනේ හරි එතකොට පුද්ගල ප්‍රකරණ නවක නිර්දේශ අන්තර්ගතය කෙටියෙන් පැහැදිලි කරන්න කියන එක එක එතකොට විස්තර කරන ආකාරය තෙරුවන් සරණයි සර්ට පුබ්බේත කත පුඤ්ඤතා ඥානය තියෙනවා සර් පිටල හොඳට ඒක වෙන තමයි ඔය අනේ දෙයි පිහිටයි මම මේ අහිංසක මිනිස්සෙක් අපොච්චේ මන් දන්නේ නැහැ නෑ සර් ඇත්තටම ඉතින් නැත්තම් මේ විදිහට අපිට වෙන කෙනෙක් නැහැ නේද සර් මේ විදිහට අපි ධර්ම කරුණු ඉගෙන ගන්න කෙනෙක් සර් ඉතින් ඇත්තටම සර් අවුදු කීයක් උගන්වනවද ප්‍රේමසිරි අවුදු ගණනාවක් සර් ඒක තමයි සර් ඒක ගොඩක් ඒක अभ्यंतर मातिका पिलिबंद विवरण अभ्यंतर मातिका खरगान पूर्वांग पटस्कार एक मम्मे मे मे धातुकता मे धातुकता प्रकरण अभ्यंतर मातिका एक हरि तेरुवन सरनाई सर तेरुवन सरनाई मे निश्चिरमान कथा करानी पुद्गल पञ्ञत्तियेन तव मे प्रश्नयक् तियेनवा अर एके उद्देश निर्देश लेस वर्ग किरीमे हेतु अंतर्गते अतुलेन विग्रह कराने केनेक एतनदी मे अपे उद्देश निर्देश मौलिक कारण उद्गल උද්ගල ප්‍රඥාත්තිය අපේ බලන්න අපේ නොවන කරුණාවෙන් බලන්න එතන තියෙනවා නේද සංඥාපනේ සංඥාපනේ විස්තරයක් තියෙනවා සංඥාපනේ තියෙන විස්තරේ දිහා බලනකොට නෝනලා ඒක ඕමින්න උද්ගල ප්‍රඥාත්තියේ තියෙන නොවන කරුණා කියලා ධම්මසංගණේ ත්‍රිකදුක සංග්‍රහ කරනලා ධම්ම විභංග ස්කන්ධ ආදී වශයෙන් නිප්‍රසේස කොට කියනවා ප්‍රඥාත්ති ප්‍රඥාත්ති විස්තර කරා ප්‍රඥාත්ති මේ විස්තර කරන ජපඤ්ඤෝ කියලා විස්තර කරනවා එතෙන්දි සත්‍ය ප්‍රකරණ සතර වැන්න පුද්ගල ප්‍රඥාත්ති ප්‍රකරණේ ප්‍රඥාත්ති 6කි අර ඤඤ්ඤ මණ්ඩල වල තියෙනවා කාන්ද ප්‍රඥාත්ති ආයතන ප්‍රඥාත්ති ධාතු ප්‍රඥාත්ති සත්‍ය ප්‍රඥාත්ති ඉන්ද්‍රිය ප්‍රඥාත්ති පුද්ගල ප්‍රඥාත්ති පංචවිද ඤඤ්ඤ තුනෙන් ප්‍රඥාප්තිද එකකි මේක පඤ්ඤාත්ති සද්දේ උකාරී ආකිච්චක දිදේශේදී පඤ්ඤපේති පට්ඨපේති විස්තර කරගෙන ගිහිලා අරුත්ති වැටේ පුද්ගල ප්‍රඥාත්ති යන කාලේ දේ අරුත්ම වටි පුද්ගලයන් පුද්ගලයයි දැක්වීම පැවසීම තැබීම බහාලීම පුද්ගල ප්‍රඥාත්ති නම් වේ ඔන්න පුද්ගල දැක්වීම පැවසීම අර කිව්ව වචන හතරම ආචික්කති දේශේති පඤ්ඤපේති පට්ඨපේති කියලා කිව්වම පැවසීම තැබීම බහාලීම පුජ්‍යල ප්‍රඥාවේ පඤ්ඤාති උද්දේශ නිද්දේශේ උද්දේශේ ඒකක පටන් දසේතේක අනුමාත්‍ෘකා රාශේ දාතිවිද පුද්ගලෝ සංග්‍රහ කළද ඒකක රාශේ පුද්ගලෝ විස්තර කරනවා එතකොට නිද්දේශේ විස්තර කරන්නේ පුද්ගලයාගේ ස්වභාවය පුද්ගලයාගේ ස්වභාවය ඒකක රාශියේ හිදී පනස් දෙනායි මෙන්න මේ
පුද්ගලයෝ මේ මේ ආකාරයේ ගතිගුණ තියෙනවා නිද්දේශේ අනිවාර්යයෙන්ම පුද්ගලයා හඳුනා ගැනීම නොනලා මතක මතක තියා ගන්න ඕන මම හිතන්නේ මම ඒකට පුද්ගලයා හඳුනා ගැනීමට තියෙන විවරණය පුද්ගලයා හඳුනා ගැනීමට තියෙන ඩිස්ක්‍රිප්ෂන් එක එහෙම නැත්නම් පැහැදිලි කිරීමයි නිද්දේශය ඒක කියවෙන්නම एक किए वे ना मैं प्रासे मटा आहू में ना ऐतरमस देंग में तो ना उद्देश्य निदेश्य के ला वेदन हेतु ला तीन ने देंग इतको टे आपे बुद्धिचानन वाहन से सियलूम प्रक्षयप्ति प्रक्षयप्तीन हायक के ऐतलट दाला आ मैं पुंकल प्रक्षयप्ति करने देशना कर ला तीन ना वाह इतको टे फलवेनी प्रक्षयप्ति पहा मैं एक ने उक्कम दाम संगनी विबंगे निपदेश करला निपदेश करला देशना करला तीन वाह इतको टे निदेश एक टे देशना करने का ने पंजाप्तियक देशना करना आवश्य नहीं एक उक्कम परमार्थ धर्म हटिए टे देशना करला तीन वाह इतको टे प्रक्षयप्ति वितराय उद्देश्य विधि टे एक इन्दम पहा दक्षा देख क्यों පඤ්ඤාප්තිකර ඒ කියන්නේ පුද්ගල පඤ්ඤාප්තියටත් ಉದ್ದೇಶය දැක්කුවා ඒ වගේම අනිත් ಉದ್ದೇಶ වගේම මෙතනටත් ಉದ್ದೇಶය දැක්කුවා ඔව් නමුත් කිසිම තැනක අභිධර්ම ප්‍රකරණේ පුද්ගලයාගේ පඤ්ඤාප්තිය ගැන කතා කරේ නැහැ එතකොට අභිධර්මිකයා පුද්ගල පඤ්ඤාප්තිය කෙරෙහි මුලාවෙන් නොවීම නිසා නොවීම සිදුවිය යුතු හින්දා තමයි නිර්දේශයේදී මේ සෑම පුද්ගලයේ 383ම නිර්දේශ කරලා දේශනා කරලා अंगुत्तर निकाय पुद्गलयो गेन विस्तर अंगुत्तर निकाय इतिरि नैतुव देशना वेन्ने पुद्गलयो पुद्गल प्राज्ञाप्ति अन्य एकाई किए बैन नौना, एकत किए बैन नौना, पुद्गल प्राक्ष्याति ये अंगुत्तर निकाये तीनों, अंगुत्तर निकाये पुद्गल योग्य ने किए बैनों। सर अनित्य का निदेशन ऐसा है तर आप इटा उद्देश्य पावना पूज्यना वो संपूर्ण तीने करन बह, आप निदेश। अंधकाले बह नौना, अंधकाले कोहमात बह, अंधकाले हरि मिता मगे प्रश्न पत्र महात्मी दास दहना में प्रश्न නොනනා චුට්ට කරුණාවෙන් ඉන්න නොන බලන්න 2013 පුද්ගල ප්‍රඥාප්තිය ධර්මයේ ඊට වැඩගත් වූ පුද්ගල සංකල්පය පිළිබඳ සිදු කරන විග්‍රහයකින් විමසීමක් කරන්න 2013 චුට්ට කිවසන්ද පුද්ගල ප්‍රඥා ධර්මයේ ඊට වැඩගත් වූ පුද්ගල සංකල්පය පිළිබඳ සිදු කරන විග්‍රහය सप्त प्रकरण तो नहीं पुद्गल प्राज्ञाप्ति प्रकरण हतरवन प्रकरण में प्राज्ञाप्ति है खांद प्राज्ञाप्ति सच्च आयतने इंद्रिय प्राज्ञा धातु पुद्गल प्राज्ञाप्ति पांचविध न्यय अतुरेन प्राज्ञाप्ति देख के अभिधर्मे प्राज्ञाप्ति सायके नमुनावन पिंस प्राज्ञाप्ति धर्म अभिधर्मे संगृहित वे विभागे नोदाल पुद्गल प्राज्ञाप्ति मेहि विशेष विस्तर विभाग नोना पहदरी मेहि विशेष क्लेश प्रहान क्लेश नैति प्राज्ञा वैति प्राज्ञा वनैति आर्य अनार्य समाधि ऐति समाधि नैति समाधि नैति प्रगुण कर नोकर क्लेह गुणदान आदि वशेन विस्तर कर दो अनि एटिक मंगतारे नो उपे मातावत पिन करना पिन नोकर लोके विद्यमान शास्त्रों तेजना इतने गैंगुरुनो अंब ए विस्तर
සමගේම චරිතාංග ආශ්‍රය කරන්න මම ඒ ටික අතාරිනවා ආශ්‍රය කරන්න චරිතාංග විශේෂයෙන් විස්තර කෙරෙන හේ උද්ගලයන්ගේ චරිත සෝදනයට මෙම ප්‍රකරණේ තහ ඉවල් වේවයි සැලකීම සුදුසු වන්නේය ඒක ඒක එක එක ප්‍රශ්නයක් ඉන්න තවත් ඇති මෙත් समस्त मानव वर्ग निवृद्धल प्राख्याति महाउपकार සමාලෝචනය කර පුද්ගල ප්‍රඥප්තය පුද්ගලයෙන් වර්ග 10කට බෙදා සම්පූර්ණ පුද්ගලයේ 383 දෙනෙක් විග්‍රහ කරන. එම වර්ග 10 බෙදනුවේ ඒකක වශයෙන්, ද්විකක වශයෙන්, දශක වශයෙන් පුද්ගලයෝ විග්‍රහ කරේ. මෙහිදී කිසි පුද්ගලයෙක් අත්හැරී ඇති බවක් නොපෙනේ. ඒ නිසා මම ප්‍රකරණය විග්‍රහ පුද්ගලයන් හඳුනා ගැනීමට මෙතෙක් බිහි වී ඇති විශිෂ්ටතම විග්‍රහය ලෙස සැලකේ. වේනෙය ජනයාට තේරුම් ගැනීමට හැකි ලෙස ඉතා සිතිල භෞතික උපමා අනුසාරයෙන් විග්‍රහ කරේ ඉඳුන නොඉඳුන අඹ ගුල්හාර වසන නොවසන මීයන් ගැඹුරු නොගැඹුරු ජරාස යුද්ධයට යන යුදසබුලුන්ගේ හැසිරීම ආදී බොහෝ කරුණු කාරණා අනුව ලෞකික ලෝකෝත්තර දැනීම ඇති නැති ප්‍රඥා සම්පන්න ප්‍රඥාව නැති කෙලෙස් ඇති කෙලෙස් නැති ආර්ය අනාර්ය පුද්ගල හැසිරීම මැනවින් විග්‍රහ කරේ මෙම විග්‍රහයන් අපාතර ඇති පුද්ගලයන්ගේ හැසිරීම අනුව මෙම උපමා වලට යොමු කළ විට ඒ අය කෙබඳු ගති ලක්ෂණ වලින් යුක්තද ඒ අය යහපත් අයද යන්න මැනවින් වටහා ගැනීමට සාමාන්‍ය ජනයාට මනා උදව්වක් සැපයේ එසේම තමාද කෙබඳු අයෙක්ද ගුණ යහපත් අයෙක්ද එසේ නැතහොත් දුර්ගුණ වලින් යුක්ත අයෙක්ද තමා ආශ්‍රය කරන මිත්‍රයා කෙබඳු අයෙක්ද බොහෝ ලෙහෙසියෙන් හඳුනා ගැනීම පහසු වන්නේය. අනික මේ වර්ගීකරණය මෙතරම් පුද්ගල වර්ගීකරණයක් ඇද්දයි වැටහෙන්නේ මේ මන පරිශීලනය කිරීමෙනි. අනික බුදුරජාණන් වහන්සේගේ දේශනා කළ හැකි හේ මෙහි අත්හැරීමක් අඩුවක් නම් නොපෙනේ. එහෙයින් පුද්ගලයන් හඳුනා ගැනීමට මෙයින් පරිබාහිර වෙනත් ග්‍රන්ථයක් නොමැති යයි ඒකාන්තයෙන්ම වැටහේ. එහෙයින් මහාන මානව වර්ගයා නිවරදිව හඳුනා ගැනීම මේ ප්‍රකරණය මහෝපකාරී වන්නේ. ප්‍රශ්නට හැම වෙලාවෙම ප්‍රශ්නේ අවසානයේට යන්න ඕන තමයි. ඕන ඒ ඒක අත්‍යවශ්‍ය මේ ඕන ඒ වගේ ප්‍රශ්න ඕන නෝනලා කතා කරන්න නැති එකයි මට වෙලා තියෙන්නේ. නෝනලා අඹ ගහඩ ගල් ගැහුවොත් අඹ වැටේ නෝන. ඒක තේරුම් ගන්න. මම හැම වෙලාවෙම කියන්නේ ඒකයි. පුද්ගල ප්‍රඥාත්ය පිළිබඳ හැඳින්වීමක් කරන්න කියලා තියෙන එක තමයි පුද්ගල ප්‍රඥා විකමා කරන පුද්ගලයන් පුද්ගල ප්‍රඥාත්ය පිළිබඳ හැඳින්වීමක්. 2010 එහෙම කො මම මේ මේ මේක මේ පොත අවසන් කරන්න මම උත්සාහ කරන්නේ 2016 ඒ සර් තෙරුවන් සරණයි මේ ඉදිරිපත් කරේ 2020 පස්වෙනි ප්‍රශ්නේ සර් ඉදිරිපත් කළා. ඔව් ඔව් සර් තව පොඩි පොඩි කාරණයක් අහන්නද? යන්න ඕන. සර් මේ කතාවත් සංඥාපනේ ලක්ෂණ මාතිකාව හඳුන්වලා තියෙන තැන සංඥාපනේ ඇත්තටම එතන පොඩ්ඩක් කියවලා බැලුවහම සර් වෙන අර්ථයක් නේ දෙන්නේ. මත් අත්වශයෙන්ම තේරුණා කතාවත්තු සංඥාපනේ කතාවත්තු නෙමෙයි සර් ධාතු කතා සෝරි ධාතු කතා සංඥාපනේ ලක්ෂණ මාතිකා කියන එක ලක්ෂණ මාතිකා කියන පදය හැඳින්වීමේදී ඔව් සංඥාපනේ තියන විදිහ ටිකක් ඒක පැහැදිලි කරානම් සර් හරි සර් එතන අර සම්ප්‍රයෝග විප්‍රයෝග කියන එක වෙනස් වෙන්න ඕන නේ සර් ඒක ඒකත් ගැටලුවක් තමයි ඒකත් ඒකත් ගැටලුවක් ඉන්නේ ඉන්න බුදු අම්මා ඉන්න තුන්වන පිටෙන් ඉන්න ලක්ෂණ මාතික ලක්ෂණ මා
එතන බලන්න කරුණා කරලා ලක්ෂණ මාතිකාව කියන්නේ සභාගෝ විසභාගෝ මේ දෙපතෙන් තබන ලද්දේ ලක්ෂණ මාතිකාවයි මෙහි සභාග ලක්ෂණෙන් අසංග්‍රහ විප්‍රයෝග දිනයද විසභාග ලක්ෂණෙන් සංග්‍රහ සම්ප්‍රයෝග දිනයද සභාග විසභාග ලක්ෂණ වශයෙන් සංග්‍රහති ලක්ෂණ දක්වන්න තබන දිනයි ලක්ෂණ මාතිකා නම් මේක පොඩි හුටපට තියෙනවා ඒ කතන්දරය ඇතුළේ ඒක කරෙක්ෂන්ස් කර ගන්න ඕනේ පළවෙනි එකේ සභාග එක විසභාග වෙන්න ඕනේ ඔව් ඒක ඒක මේ පෙළේ විසභාග කියන එක ඒ වියන කපන්න ඕනේ ඒක දෙක පොඩ්ඩක් මාරු වෙලා නෝනා සභාගෝ විසභාගෝ යන පදයන්ගේ අර්ථය කෙසේද යත් සභාගෝ සතර සම්ප්‍රයෝග ක්‍රමයෙන් හා ස්කන්ධාදී සංග්‍රහ ක්‍රමයෙන් යන මොවුන් හා යෙදෙන්නා වූ ෂණේද විසභාග වේ සම්ප්‍රයෝග හා සංග්‍රහ ක්‍රමේද සුදුසු ලක්ෂණ කුමක්දයි මෙසේ දෙපදයකින් තබන ලද මේ මාතෘකා තුමෝ ලක්ෂණ මාතිකා නම් වේ අඤ්ඤේහි සභාග ලක්ෂණේහි ධම්මේහි සභාග නයෝ සමාන සංග්‍රහ ණය ක්‍රමය සභාග ලක්ෂණයන්ගෙන් දක්වන ලදී සමාන කිරීම අර පාලි පදේ විසභාග ලක්ෂණේ අසංග්‍රහ ණයෝ අසංග්‍රහ ණය ක්‍රමය සමාන විසභාග ලක්ෂණයන්ගෙන් දක්වන ලදී අසංග්‍රහ ණය ක්‍රමය විසභාග ලක්ෂණ ක්‍රමයෙන් දක්වන ලදී තත සම්ප්‍රයෝග විප්‍රයෝග ණයෝ යේ පෙතබ්බේහි එසේම සංප්‍රයෝග ලක්ෂණ ණය ක්‍රමයේද සභාග ලක්ෂණ ණය ක්‍රමී නමින්ද විප්‍රයෝග ලක්ෂණ ණය ක්‍රමය විසභාග ලක්ෂණ ණය ක්‍රමින්ද මේ ලක්ෂණ දෙක මෙතන නැ මෙන්න මෙන්න අපේ නෝන කරුණාවෙන් මට පොඩ්ඩක් කතා කරන්න මේ ලක්ෂණ දෙක මුළු ධාතු කතා ප්‍රකරණගත ධම්ම සම්භාරය විග්‍රහ කරන්නේය ඔන්න උත්තරේ මතක තියාගන්න මේ 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 ලක්ෂණ මාතිකාවෙන් තමයි මුළු පොතම ග්‍රහණය කරන්නේ නෝන මුළු පොතම ග්‍රහණය කරන්නේ මගේ අනිත් එක නෝන මේ 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 අත්ත වශයෙන්ම මේක මම හදලා තියනනම් අපේ නෝන කරුණාවෙන් හොඳමයි සර් හොඳමයි සර් ඒක මේ මම ගක්කල ඉඳලා අහන්න කියලා හිටියේ කා නෑ අපේ නෝනට කරුණාවෙන් මේ මේ අපේ මේ මාළමේ මාළමේ නෙමෙයි බත්තර මුන්නේ නේද නෝනා එහෙමයි සර් හරි හරි එහෙනම් නෝනටත් එවන්න මේක මම හදලා තහොත් ගාලේ වන්න තමයි ඒ කෙරෙන්න ඕන නෝන තුන්වන්නේ පිටෙන් ඒව කෙරෙන්න ඕන ඒක ඒව නැතුව බෑ ඒව නැතුව බෑ ඒ ඒතකොට හරි හරි එතකොට මේ කියා තියෙනවා මම මේ කියන්නේ මේ විතර කරන්න හදන්නේ ඉන්න ඉන්න චිත්තක් ඉන්න සර් අපි ප්‍රශ්න සාකච්ඡා කරමු මුලින් නක් සර් අතරින් පත්‍ර නැතුව සර් නෑ මේ මේ අතරින් පත්‍ර ගත්තේ නෝන මේ ආරම්භය ගත්තේ මම ये मुको प्रारंभ है प्रश्न एक एक है मन में दहन आमे धातु कथा प्रकरण पाली पीले में हैं दिनी मां बुद्ध रजानन महान से का संबोधन हत्तन वास मात्र उद्देव राजा प्रमुख देवी ये नट अभिधार्म देशना करण से परिचित दहाट के विभांगे देशना कोटे इन पासो धातु प्रवेद दा कोई धातु कथा अदाल से का दाम्म संगनीय कुशल तिके पटान අරණ ධර්ම අන්ත කොට ඇති ධර්ම ධාතු කතාවේ පංචස්කන්ධය පටන් මනසිකාරය අන්ත කොට ඇති ධර්මයේද ස්වභාව වශයෙන් ධාතු නම් මන්නේය. ඒ මම ධාතු කියා දුන්නා කට්ටියට ධාතුන් ගැන කියන ලද බැවින් මේ ප්‍රකරණේ ධාතු කතා ප්‍රකරණ. අනෙක් ප්‍රකරණ වල ධාතු ස්වභාවය කියලා දෙ එක් ආකාරයක ප්‍රමේය. මේක හැම ධාතුන්ම සංග්‍රහ අසංග ආදී නය 14කින් විභාග කොට දක්වන ලද්දේ. ඒ නය
එතකොටත් කියන්න ඕන අපි පැහැදිලි වෙන්න ඕන උත්සාහ කරන්න ඕන ඒ වගේ උත්තර දෙනකොට හැම එකකම කල්පනාවට අරගන්න පැහැදිලි කරන්න ඕන එහෙමනම් අද කාලේ වැඩි ඩිංගක් ගත්තා උද්දේශ දෙපත්තාන අවසාන හරි මෙහෙම කරන්න ඕන දැන් නෝනලා නෝනලා දැන් කරුණාවෙන් නෝනලා ළඟ ප්‍රශ්න පත්‍ර සේරම තියෙනවා විශේෂයෙන් සාකච්ඡා කරන්න ඕන ප්‍රශ්න විශේෂයෙන් සාකච්ඡාවට ගත යුතු ආකාරයේ දේවල් මේ ප්‍රකරණ අයින් කරන්න ඕන ප්‍රකරණ වල අයින් කරන්න අවශ්‍ය දේවල් අපි ඉවර කර ගන්න ඕන ඊට පස්සේ කරුණාවෙන් එක දෙයක්වත් අතාර ගන්න අතාරින්න බෑ එක දෙයක්වත් අතාරල යන්නේ නැහැ පිරුවන් සරණයි ඇත්තටම අර විචාරාත්මක විදිහට ඉදිරියේදී එන ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න තමයි ගොඩක් වෙලාවට අපි සූදානම් වෙන්න ඕනේ ඒක හින්දා ඒ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන නිසා ඉතාමත්ම කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඔව් ඔව් ඒක ඒක නිසා එක එක පොතට අදාළ දේවල් එක එක ප්‍රකරණයට අදාළ දේවල් විස්තර කරන්න අවශ්‍ය නිසා මේව කරේ අද ටුට්ටක් කාලය ගත්තා ඒ විදිහට තුන්වැනි පිටෙන් මේව කරගෙන යනවා මම හුඟක් උත්සාහ කරනවා ඉදිරි දින කීපෙදී මේ අඩුපාඩු සේරම සම්පූර්ණ කරන්න පොඩ්ඩක් එළියට බැහැ ගන්න අවශ්‍ය නිසා පහසුකම් මදි වෙලා තියෙනවා ඒකයි එහෙමනම් අද මෙතකින් මේ පාඩම නතර කරන්න අපි බලාපොරොත්තු වෙනවා අනේ සර්ට සර්ට ඇත්තටම ගොඩක් පිංස දැන් අපය තුනක් විතර ලොකු වෙහෙසක් ගත්ත සර් මේ ධර්ම කරුණු අපිට කියලා දෙන්න සර්ට නිදුක් නිරෝගී සුවභාවයේ දීර්ඝායුෂ ලැබිලා තෙරුවන් සරණින් නිදුක් නිරෝගී වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඒ වගේම අපේ විද්‍යාරත්න මහත්මයා එතුමාගේ නෝන මහත්මිය ඇතුළු අපි සියලු දෙනාටම මේ වසංගතයෙන් මිදෙන්න කියලා මේ තුන්රුවන්ගේ ආශිර්වාදයේ සිළු දිවියන්ගේ රැකවරණ ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා සර්ට තෙරුවන් සරණයි තෙරුවන් සරණයි තෙරුවන් සරණයි අපි දෙයයන්ට පින් දෙමු එතවතාචේ අම්මේ හි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා එතවතාචේ අම්මේ හි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූත අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා එතවතාචේ අම්මේ හි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්ත අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා ආකාශට්ටාට බුම්මට්ටා දේවා නාගා මල්චික පුඤ්ඤන්තං අනුමෝදිත්වා ත්‍රාංකක්ඛන්ත ලෝක සම්සාරං තිරංඛක්ඛන්තු සම්දේශනාං තිරංඛක්ඛන්තු මං පරන්ති ඉදම්මේ ඥාතීනාං හෝතු සුගතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනාං හෝතු සුගතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනාං හෝතු සුගතා හුන්තු ඥාතයෝ හැම දිනාටම දීර්ඝායුෂ නිරෝගී සම්පත් ප්‍රාර්ථනා කරන වහ වහ ධර්ම ඥාන ලැබේවායි ප්‍රාර්ථනා කරන විශේෂයෙන්ම විද්‍යරත්න මහත්මයාට ඒ නෝනා මහත්මියටයි දෙන්නටම අපි දීර්ඝායුෂ නිරෝගී සම්පත් ප්‍රාර්ථනා කරන වහ වහ සෝය ප්‍රාර්ථනා කරමින් දීර්ඝායුෂ නිරෝගී සම්පත් ප්‍රාර්ථනා කරන හැම දිනාටම වහ වහ ධර්ම ඥාන ලැබේවා තෙරුවන් සරණයි තෙරුවන් සරණයි තෙරුවන් සරණයි Terima kasih.